බංගලාදේශයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට අපි අවධානය යොමු කරද්දී බංගලාදේශයේ හිටපු අගමැතිනිය ෂේක් හසීනට සිය දුරෙන් ඉල්ලා අස්වෙන්න සිදු වුණා. මේ ආකාරයට ඇයට සිය දුරෙන් ඉල්ලා අස්වෙන්න සිදු වුණේ රැකියා කෝටා අසමානතාව පදනම් කරගෙන මාසයකට අධික කාලයක් පුරා පැවති විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙස. රජයේ රැකියා කෝටාව හරහා රජයට හිතවත් කණ්ඩායම්වල පිරිස්වලට පමණක් ප්‍රතිලාභ අත්වන බවට තමයි විරෝධතාකරුවන් එහිදී චෝදනා කළේ. කෙසේ වෙතත් පසුගිය සතියේදී මෙම රැකියා කෝටාව තාවකාලිකව අතිරුවත් එය සම්පූර්ණයෙන් ඉවත් කරන තෙක් තම සටන ක්‍රියාත්මක කරන බවට තමයි විරෝධතාකරුවන් එහිදී අනතුරු ඇඟෙව්වේ. බංගලාදේශයේ උද්ගත වූ මෙම විරෝධතා ව්‍යාපාරයේදී බංගලාදේශ රජය දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. පසුගිය ඉරිදා ඇතිවෙච්ච ගැටුම්වලදී පුද්ගලයන් 100කට අධික පිරිසකට ජීවිත අහිමි වුණා. ඒ වගේම බංගලාදේශ රජය රටපුරා ඇඳිරි නීතිය පනවන්න, ඒ වගේම දින 3ක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කරන්නත් කටයුතු කළා. ඒ වගේම බංගලාදේශ අගමැතිනිය ෂේක් හසීනා හමුදාවට නියෝග කළේ විරෝධතාවයේ නිරත පිරිස් වෙත උපරිම බලය යෙදවීමට කටයුතු කරන්න කියන කාරණාව. කෙසේ වෙතත් හමුදාව ෂේක් හසීනගේ අණ ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළා. එරට හමුදා ප්‍රධානියා ඇයට දැනුම් දුන්නේ විනාඩි 45ක කාලයක් ඇතුළත ඉවත් වෙන ලෙස. ඒ අනුව සිය දුරෙන් ඉල්ලා අස්වීමට බංගලාදේශ අගමැතිනිය කටයුතු කළා. අනතුරුව ඇය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා. ඒ ආකාරයට අගමැතිනි ෂේක් හසීනගේ වසර 15ක අඛණ්ඩ පාලනය අවසන් වුණා. මාසයකට අධික කාලයක් පුරා බංගලාදේශයේ පැවති මෙම විරෝධතා හේතුවෙන් පුද්ගලයන් 300කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි වෙලා තියෙනවා. බංගලාදේශ අගමැතිනියගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙම විරෝධතා ව්‍යාපාරය නතර වුණේ නැහැ. එහිදී ප්‍රධාන වශයෙන් විරෝධතාකරුවන් ඉල්ලීම් 3ක් සිදු කළා. ඉන් පළවෙනි ඉල්ලීම තමයි බංගලාදේශ පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු බව. ඒ වගේම නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඩ් යූනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක වශයෙන් නම් කළ යුතු බව. තුන්වෙනි ඉල්ලීම තමයි ඔවුන්ගේ බංගලාදේශයේ හිටපු අගමැතිනියක් මෙන්ම එරට විපක්ෂ නායිකාව වන බේගම් ඛලීඩා ෂියා නිදහස් කළ යුතු බව. බංගලාදේශ ජනාධිපති මොහොමඩ් ශහබුදීන් මෙම විරෝධතා ව්‍යාපාරයේ නිරත වෙච්ච විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ඉටු කරන්න කටයුතු කළා. ඒ අනුව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකය වශයෙන් නොබෙල් සාම ත්‍යාගලාභී මොහොමඩ් යූනුස් පත් කරන්න බංගලාදේශ ජනාධිපතිවරයා කටයුතු කළා. අපි දැන් බලමු බංගලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකය වශයෙන් පත්වෙච්ච මොහොමඩ් යූනුස් කියන්නේ කවුද කියලා. බංගලාදේශයේ මිලියන සංඛ්‍යාත දුප්පතුන්ට පිටුවහලක් වූ ග්‍රාමීන් බැංකු ව්‍යාපෘතියේ නිර්මාතෘවරය තමයි මහාචාර්ය මොහොමඩ් යූනුස් කියන්නේ. දුප්පත් බංගලාදේශ ජනතාවට ඩොලර් 100ට අඩු ශුද්‍ර ණය ලබා දීමේ ග්‍රාමීන් බැංකු යෝජනා ක්‍රමය හඳුන්වා දීම නිසා මහාචාර්ය මොහොමඩ් යූනුස්ට 2006 වසරේදී නොබෙල් සාමතාගේ හිමි වෙනවා. ඒ අනුව බංගලාදේශ ජනතාවට ඉතා සුවිශේෂී පුද්ගලයෙකු ලෙස මහාචාර්ය මොහොමඩ් යූනුස් හඳුන්වා දෙන්න පුළුවන්. බංගලාදේශය තුළ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා විරෝධතාකරුවන් සහ උපදේශකින් අතර සාකච්ඡා පවත්වන බව තමයි වාර්තා වන්නේ. මේ අතර නොබෙල් සාමත්‍යාගලාභී මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් යුත් බංගලාදේශයේ අන්තර්වාර රජය අද දිවුරුම් දීමට නියමිත බව එරට යුද හමුදා ප්‍රධානියා සඳහන් කරනවා. ඒ අනුව අද රාත්‍රී 8ට අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධාන උපදේශකයා ලෙස ඔහු දිවුරුම් දීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. මේ අතර මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් යුත් බංගලාදේශයේ අන්තර්වාර රජය අද දිවුරුම් දීමට නියමිත බව එරට යුද හමුදා ප්‍රධානියා සඳහන් කළා. ඒ අනුව අද රාත්‍රී 8ට අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධාන උපදේශක ලෙස ඔහු දිවුරුම් දීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් යුත් උපදේශන සභාව සමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වෙන බව තමයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් මේ වන විට බංගලාදේශයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය සංසුන්කාරී තත්ත්වය බවට පත් වෙලා තියෙන වකිල තමයි වාර්තා වන්නේ. අපි බලමු බංගලාදේශ දේශපාලනය කුමන දිශානතියකට ඉදිරියේදී ගමන් කරනවද කියලා. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.